නිර්පාක්ෂික ජනතා පෙරමුණ අද දින ජනගත කිරීමට මේ අවස්ථාවේදී අපි සැලසුම් කරලා තිබෙනවා. මම නීතිඥ උපාලි රත්නායක, නිර්පාක්ෂික ජනතා පෙරමුණේ මෙහෙයුම් කමිටු සාමාජික. අපි දන්නවා මෙරටේ දශක 7 හමාරක වගේ කාලයක සිට පැවත ආ දේශපාලන ක්‍රමවේදය. අපි ඉතිහාසයේ ඉඳලා අද දක්වා බැලුවොත් අපට උරුම වෙලා තියෙන මෙරටේ ජනතාවට උරුම වෙලා තියෙන්නේ ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් සම්පූර්ණයෙන් බිඳ වට්ටවන ලද ශ්‍රී ලාංකික රාජ්‍යය. ඒ වගේම එම බිඳ වැටුණු ශ්‍රී ලාංකික රාජ්‍යයේ ජනතාවට උරුම වෙලා තියෙනවා ජීවත් වීමේ අයිතිය නැති වුණු ඉතාමත්ම අසරණ ජනතාව බවට පරිවර්තන වෙලා තියෙනවා, පත් කරලා තිබෙනවා. එනිසා අපි විශ්වාස කරනවා අද දවසේ නැවත මේ රට ගොඩ ගන්නට, එමත්නම් නැවත මේ රට යලි පුබුදන්නට, දියුණු කරන්නට අරාඳින ජනතාවගේ බලය ඉල්ලන කිසිදු දේශපාලන ධාරාවකට මේ රට හදන්න බෑ. ඒ වගේම ඒ අය මේ රට හදන්නෙත් නෑ. ඒ වගේම ඒ අයට මේ රට හදන්න උනන්දුවකුත් නෑ, අවශ්‍යතාවයකුත් නෑ. අපි ඒක පිළිගන්නවා. නිර්පාක්ෂික ජනතා පෙරමුණ බිහිවන්නේ මෙන්න මේ දේශපාලන අවකාශය තුල. අපි දන්නවා පහුගිය කාලවල විශේෂයෙන් මීට අවුරුදු 2කට ප්‍රථමයෙන් ඇති වුණු ජන අරගල මේ රටේ. ඒ ජන අරගල නිසා මේ රටේ දේශපාලන පක්ෂවලට, දේශපාලන නායකීන්ට, පාටවලට, පුජ්‍යලයින්ට, නැත්නම් සංවිධානවලට ඇබ්බැහි වෙලා, නැත්නම් වහල් වෙලා අන්ධ භක්තියකින් කටයුතු කරපු ජනතාව පුරවැසියන් බවට පත් වෙලා නිර්පාක්ෂික වෙනවා, අතහැරලා යනවා පාට පක්ෂ නායකයන් අතහරිනවා. ඒ වගේම අපි දන්නවා පහුගිය වසර 2-3 ඇතුළත ශ්‍රී ලංකාව තුළ ඇතිවුණු දැඩි ආර්ථික පීඩනය සහ ජනතාවට ජීවත් වීමේ අයිතිය නැතිවීම නිසාම ඒ තත්ත්වය නිසා ජනතාව නිර්පාක්ෂික තත්ත්වයට පත් වෙනවා, පාට පක්ෂ සහහි නායකයන් අත්හරිනවා. අපට දැනගන්න ලැබෙනවා සමීක්ෂණ වලින් මේ වෙනකොට රටේ ජනතාවගෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් මේ නිර්පාක්ෂික තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙතෙක් තමන් අනුගමනය කරපු, තමන් විශ්වාස කරපු, තමන් අදහපු පක්ෂ පාට සහ නායකයින් අත්හැරලා නිර්පාක්ෂික වෙලා ඉන්නවා, ස්වාධීන වෙලා ඉන්නවා. මෙන්න මේ කණ්ඩායමට දේශපාලනය කිරීමට, දේශපාලන නායකත්වයක් ලබා ගැනීමට සහ තම අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා ඒ අය විසින් අපිට බල කරනවා අලුත් දේශපාලන ප්‍රවාහයක් නිර්මාණය කරන්නට. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි බිහි වෙන්නේ නිර්පාක්ෂික ජනතා පෙරමුණ. අපේ නිර්ණායක කීපයක් තිබෙනවා නිර්පාක්ෂික ජනතා පෙරමුණත් එක්ක සම්බන්ධ වෙන සියලු දෙනාම මේ රටේ දූෂිත දේශපාලන චෞර වලල්ලක් ඉන්නවා, පැහැදිලිව ජනතාව හඳුනාගෙන ඉන්නවා. ඒ සියලු දෙනා ප්‍රතික්ෂේප කරනවා. ඒ අය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන ධාරා කීපයක් තිබෙනවා, ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම නිර්පාක්ෂික ජනතා පෙරමුණේ සියලු දෙනාම විශ්වාස කරනවා මේ රටට කිසිම ભેදයක්, ආගම් ભેදයක්, ಜಾති ભેදයක් අවශ්‍ය නැහැ. අපි සියලු දෙනාම පුරවැසියෝ කියලා අපි එකයි කියන එක, වියවන් නැත්නම් නාගල් ඔන්රු කියන එක. ඒ වගේම තමයි අපි විශ්වාස කරනවා මේ රට ගොඩ ගන්නට නම් මේ සියලු දෙනා කටයුතු කරන්නට උනා මට පෙර රටකින් ආකල්පෙන්. ඒ වගේම තමයි නිර්පාක්ෂ ජනතා පෙරමුණට පැහැදිලි ඉලක්කයක් තිබෙනවා වසර 2034 මින් වසර 10කට අනාගතයේදී මේ රට ජාතික දියුණු ජාතික ආර්ථිකයක් සහිත ඉතාමත්ම සමෘද්ධිමත් දියුණු ශ්‍රී ලංකාවක් බවට පත් කරන්නට, ශ්‍රී ලංකාව බිහි කරන්නට මෙන්න මේ නිර්ණායක ඇතුලේ තමයි නිර්පාක්ෂික ජනතා පෙරමුණේ සියලු දෙනාම කටයුතු කරන්නේ. ඒ අනුව මට කියන්නට පුළුවන් ප්‍රධාන වශයෙන්ම තව පොඩ්ඩක් විග්‍රහ කළොත් මේ රටේ පාලන තන්ත්‍රය සහ මේ රටේ පාලන තන්ත්‍රයට යටත් වුණු අහිංසක ජනතාවගේ තත්ත්වය බැලුවොත් මෙතෙක්කල් වසර 5-5ට හෝ නැත්නම් වසර 6කට හෝ 7කට කාලයකට පස්සේ මේ රටේ ජනතාවට සිද්ධ වුණා කවුරුන් හෝ බලයට පත් කරන්නට පාක්ෂ පාට තම තමන්ගේ කරගෙන. එයින් අත්ුණු ඉරණම තමයි ජනතාව කොටස් වලට බෙදුණා, ගහබැන ගත්තා, විරසක වුණා. හැබැයි අවසානයේ ඉතුරු වුණා ඉතාමත්ම දුප්පත් ශ්‍රී ලංකාවක් ජනතාවට. හැබැයි ජනතාව විසින් ඡන්දේ පාවිච්චි කළ වසර 5-5ට හෝ වසර කීපයකින් පස්සේ අපි පත් කරපු
ඒ පාලකයන්ගේ තත්ත්වය බැලුවොත් එහෙම දේපල වස්තුව මුදල් ධනය විශාල වශයෙන් ගොඩ ගැහිලා තිනවා. ඇත්ත වශයෙන්ම රටක් ආර්ථික වශයෙන් පරිහානියට පත් වුණා නම් මේ සියලු දෙනා ආර්ථික වශයෙන් පරිහානියට පත් වෙන්නට ඕන. අපි දන්නවා ආර්ථික වශයෙන් කඩාවැටිච්ච රටවල් කීපයක් තියෙනවා ලෝකයේ. අද උනත් නම් වශයෙන් කියන්නට ඕනේ නැහැ, මේ හැම දෙනාම දන්නවා. ඒ රටවල් ආර්ථික වශයෙන් පරිහානියට පත් වෙච්ච හේතුවක් තියෙනවා, මූලික හේතුවක්. මොකද හේතුව? කිසියම් ස්වභාවික හේතුවක්. එහෙම නැත්නම් ජනතාවට හෝ ඒ රටේ නායකින්ට පාලනය කරන්න බැරි හේතුවක් වෙනවා. නැත්නම් විදේශ රටක කිසියම් බලපෑමක් නිසා වෙච්ච සිද්ධියක්. අපේ රටේ වෙලා තියෙන එහෙම නෙවෙයි. අපේ රටේ එක්තරා දූෂිත චෞර පාලක වළල්ලක් විසින් මේ රටේ තියෙන ධනය, නැත්නම් මේ රටේ ජනතාවගේ ධනය මංකොල්ලකාරී ලෙස විවිධාකාරයෙන් අත්පත් කරගනිමින් මේ රටේ මහා භාණ්ඩාගාරය දුප්පත් කළා, පරිහානියට පත් කළා, භාණ්ඩාගාරය බංකොලොත් භාවයට පත් කළා. මෙන්න මේකයි වෙලා තියෙන නිසා ඒ ජනතාවට නැත්නම් ඒ කණ්ඩායමට, ඒ බංකොලොත් භාවයට පත් කරපු කණ්ඩායමට නැවත මේ රට ගොඩ ගන්නට බෑ කියලා අපි නිර්පාක්ෂික ජනතාව පෙරමුණ හැටියට දැඩි ලෙස විශ්වාස කරනවා. එනිසා අපිට තියෙනවා මේ රට ගොඩ ගන්නට නම් මේ රටේ අර්බුද පැහැදිලිව හඳුනාගත්ත, ඒවට නිසි යථාර්ථවාදී විසඳුම් ලබා දෙන්නට පුළුවන් නිර්මාණාත්මක හැකියාවක් තියෙන අවංක දේශපාලන නායකත්වයක් තුළින් බිහිවන පොදු ජනතා නිර්පාක්ෂික බලවේගයකට පමණයි මේ රට අනාගතය ගොඩ ගන්න පුළුවන් කියලා අපි දැල්ලෙස විශ්වාස කරනවා. අන්න ඒ අරමුණින් නිර්පාක්ෂික ජනතා පෙරමුණ අද සිට මේ රටේ කටයුතු ආරම්භ කරනවා. අපට තියෙනවා ඉතාමත්ම හොඳ දර්ශනයක්. මෙන්න මේ ක්‍රමය පෙරළමු කියන මේ සටහනේ අපි අන්තර්ගත කරලා තිබෙනවා අපි අනාගතයේදී මේ රට වැටලා තියෙන ආර්ථික සහ සමාජය සහ දේශපාලනික අර්බුද වලින් ගොඩගන්නේ කොහොමද කියන එක මේ ලේඛනය අනුව අපි කටයුතු කරනවා. එනිසා අපි ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් මෙරටේ ශ්‍රී ලාංකික පුරවැසියන් සහ විදේශගත ආදරණීය ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අපි ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රට ගොඩගන්නට නම් එකම කණ්ඩායම අනාගතයේදී අදින් පසුව බිහිවන නිර්පාක්ෂික ජනතා පෙරමුණ අපි වටා ඒකරාශි වෙලා මේ ජයග්‍රහණයට උර දෙන මෙන් අපි ඉල්ලා සිටිනවා සියලුම දෙනාගෙන්.